එක දෙයක් කියන්නම් අපි රටක් වෙනුවෙන් තීන්දුව తీරන ගත්ත මිනිස්සු ඉතින් මේ වෙලාවේ වැඩබලන ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගත්ත තීරණයට ඒකට මට කියන්න තියෙන බොහොම ස්තුතියි මොකද මේක ඔබතුමා නෙමෙයි ඊට කලින් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් ගන්න තිබිච්ච තීරණයක් කියන එකයි මගේ හැඟීම රංජන් රාමනායක කියන අහිංසක කලාකරුවෙක් අපිට අපේ සහෝදරයෙක් නිදහස් වෙලා ලැබෙනවා අපි ආපහු අපිට ලැබෙනවා මට මගේම සහෝදරයෙක් වෙනුවෙන් ලැබෙන තීන්දුවක් විදිහට මේක මම බාරගත්තේ ඒ සතුට මම හිතන මෑත කාලේ මට ලැබිච්ච සතුටුම දායක ආරංචියක් රංජනයි මම දන්නවා රංජනයි මේ වෙනකොට හිරේ ඇතුළේ ඉඳන් නිකන් නෙමෙයි ඉන්නේ රංජනයි බොහොම දැනුවත්කමින් බුද්ධියෙන් උගත් බුද්ධිමත් මිනිස්සෙක් තව එයා හිටියට වැඩිය බොහෝ දේවල් ඉගෙනගත්ත කෙනෙක් විදිහට එයා එළියට එන යා නීතිය හදාරනවා මට හරි සතුටුයි මිනිස්සෙක් ඒ තමුන්ට ලැබිච්ච දඬුවමින් ලෝකෙට යමක් හොදක් කරන්න දේවල් ඉගෙන ගන්න මිනිස්සෙක් විතර රංජනයි මම හිතන්නේ හෙට දවසේ සමාජයට ලොකු චරිතයක් වේවි අනිවාර්යෙන් හිටියානම් එළියේ මම දන්නවා රංජනයි අපිත් එක්ක හිටගනීමේ අරගලයේ මම දන්නවා හැමදාම රංජනයි ජනතාවත් එක්ක හිටගත රංජනයි කියපු වචනයක් තිබ්බා මල්ලි මුන් ඔක්කොම යාළුවෝ මල්ලි කියලා මම අදත් විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා ඇත්තටම ඒගොල්ලන්ව බේරා ගනිමින් යන හාදකමක යාළුකමක යන ගනුදෙනුවක් දේශපාලනය කියන්නේ ඒක ඇතුළේ රංජනයිත් හිටියා හැබැයි මොනා වුණත් අපි රංජනයිට ගරු කරන්නේ ඔහුගේ දේශපාලන මතවලින් එහාට ගිහිල්ලා ඔහු ඉතාම ජනතාවාදී පුද්ගලයෙක් ජනතාවාදී කලාකරුවෙක් විදිහට වගේම සංවේදී මිනිසෙක් විදිහට මේ රට ගැන ලොකු හැඟීමක් තිබිච්ච මේ රටට හොරු එපා මේ රටට වංචාකාරීන් එපා මේ රටට මේ මද්‍රව්‍ය බිස්නස් එපා මේ මහමොලකරුවෝ ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ කියමින් ඔහු ඒ කරපු සටන් ටික ඇත්තට ඒවා නිසා මිනිසුන්ගේ ඇස ඇරුණ ඇත්තටම රංජනයි කියපු කරපු දේවල් නිසා මම දන්නවා රංජනයිට දඬුවමක් ලැබුණේ මොකක් හරි ඔය කරපු කියපු දේවල් කරපු ක්‍රමයේ වරදක් ඇති නමුත් මේවා සියල්ල රංජනයිට තිබුණා නම් හැන්සාග් කරන්න රංජනයි ඒක වෙලා තිබුණා නම් අද වටිනවා මොකද එහෙම වුණා නම් කවදා හෝ දවසක මේ සියලු කුමන්ත්‍රණවල මේ සියලු ජරා මේ ජීර්ණ දේශපාලන ක්‍රමයේ තුල මේ මත්කුඩු ගෙන්වීම මේ ජාවාරම් හොරාකෑම් ඇතුලේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තමයි මේ මහමලකරුවෝ ඉන්නේ කියලා හැන්සාඩ් කරලා තිබ්බනම් ඒක ගොඩක් වටිනවා කොහොමුණත් රංජනයි ඔයාව නිදහස් කරලා ආපහු මේ රටට අපිට ලැබෙන එක මේ කලා ලෝකයට ඔයා ලැබෙන එක අපිට ලොකු ශක්තියක් ඒක අපිට ලැබිච්ච සතුටුම දායක ආරංචියක් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාව අගමැතිවරයෙක් විදිහට මුළු අරගලයම ප්‍රතික්ෂේප කරා මේ රටම ප්‍රතික්ෂේප කරා ඒ වගේම ජනාධිපති අපේක්ෂකවරිය විදිහට හෙට දවසේ ඔහු ඉදිරිපත් වෙන්න යනවා ඒකත් අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා හැබැයි මේ කරපු දෙයට වැඩ බලන ජනාධිපතිවරයෙක් විදිහට මේ ගත්ත තීරණයට බොහොම ස්තුතියි කළොත් හොඳ දෙයක් ඒකට ස්තුති කරන්න ඕනේ මම දන්නේ නැහැ ඒක ලකුණු දාගන්න කරාද කියලා මේ වෙලාවේ එහෙමත් ගොඩක් ප්‍රචාරය යනවා ලකුණු දාගන්න බොහෝ දේ කරා කියලා නමුත් ලකුණු දාගන්න කරපු දෙයක් නිසා හෝ අපිට අපේ ආදරණීය සොහොයිරාව ආපහු නිදහස් කුරුල්ලෙක් විදිහට ලැබෙනවා ඔහුට ඔහුගේ කලාව කරගෙන යන්න පුළුවන් ඔහුට ඔහුගේ දේශපාලනය කරන් යන්න පුළුවන් මිනිස්සෙක් විදිහට අපිට ලැබෙනවා ඒ අපිට ඇති ඒක අපිට ලොකු සතුටක් අපේ ලොකු ජයග්‍රහණයක් ඒකත් මං කියන්නේ අපි අරගලයේ නිසා දිනාගත්ත දෙයක් කියලා බොහොම සතුටුයි පිටියෙන් උත්තර දැන් රංජන් රාමනායක මේ කෙටි කාලය තුල එළිය නොහිටීම කොහොමද දැනුණු මේ කලාවට සහ දේශපාලනයට අඩුපාඩුව කොහොමද දැක්කේ ඇත්තටම මම මෙහෙම දෙයක් කියනවා රංජනය වෙනුවෙන් කතා කළ යුතුව තිබුණු ප්‍රවීණ කලා ශිල්පීන් බොහොමයක් නිශ්ශබ්ද වෙලා හිටියා ඒ අය මං හිතනවා මේ ආණ්ඩු ගේන්න ඉදිරිපත් වෙච්ච කලා ශිල්පීන් වෙන්න ඇති ඒ අය රංජනය වෙනුවෙන් කරපු එක කැම්පේන් එකකදීවත් එළියටවත් ආවේ නැහැ හැබැයි රංජනය වෙනුවෙන් රංජනය නිදහස් විය යුතුමයි කියන තැන ඉඳන් හිටගත්ත බොහෝ කලා ශිල්පීන් ඉන්නවා ඒ අතරේ ප්‍රවීණ ශිල්පිනුත් බොහොමයක් ඉන්නවා ඒ අයට මං හදවතින් ගරු කරනවා වගේම රංජනය පහුගේ කාලේ පුරාවටම රංජනයගේ කලා ජීවිතයේ රංජනයට ලැබිච්ච ගැප් එක ඒ ගැප් එක ආයි ෆිල් කරන්න බෑ ඒ අතහැරුණු කාලය රංජනයගේ ජීවිතේ කලාව තුළ මං හිතනවා දේශපාලන දිවී තුළ රංජනය ආපහු ගමනක් කියාවි මිනිස්සෙක් විදිහට හැබැයි කලාව තුළ ඔහුට අතහැරිච්ච කාලය ඔහුට ආපහු ගන්න බෑ මට තියෙන ඒක ගැන දුකක් මොකද ඔහු බොහෝ නිර්මාණ කරන්නට හිටියා ඔහු හිටපු නිර්මාණ රිලීස් වුණා ඒ එකකදිවත් ඔහුට ඔහුගේ මානව හිමිකමක්වත් ලැබුණ නෑ කලා ශිල්පියෙක් විදිහට ඒ නිර්මාණ රිලීස් වෙන වෙලාවේ එලීට එන්නවත් ඒක ගැන ලොකු දුකක් තියෙනවා මොකද රංජනයිය දැන් ඔය ඊයේ පෙරේද ගේම් කියන චිත්‍රපටයේ රිලීස් එකේද රංජනයි හිටියානම් මම හිතනවා රංජනයව මේ මුළු රටම වැළඳ ගනීවි ආදරෙන් ඉතින් අපි දැන් බලන් ඉන්නවා රංජනයව ආදරෙන් වැළඳ ගන්න
ඔයා නිදහස් වෙලා යන ගණන්ජනයි. මේ විශ්වයට ස්තුතියි ඔයාව නිදහස් කරපු එකට. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.